සුබ උදෑසනක් වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දේශපාලන සහ ආර්ථික තත්ත්වය ඉතා නරක පැත්තකට හැරවීම යනවා අවුරුද්ද මුලම අපිට ඒ ගැන ඉතා කනගාටුයි අද දින සසනිකා සහෝදරියත් එක්ක මේ මාධ්‍ය සාකච්ඡාව කිරීම පිළිබඳව මගේ සන්තෝෂය මේ අවස්ථාවේදී පිරිනමනවා මම කැමති ආරම්භ කරන්න විශේෂයෙන්ම මේ රටේ ඉන්න දුගී දුප්පත් ජනතාව විශේෂයෙන්ම ආණ්ඩුවේ නොහැකියාව නිසා වැරදි ප්‍රතිපත්ති නිසා එන්න එන්න දවසින් දවසට අමාරු වෙනවා එක අපි දකිනවා මේ ගැන අපි කතා කරනකොට අපිට කියන්න තියෙන විශේෂයෙන්ම අද පුවතක් තියෙනවා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වැඩි ප්‍රමාණයකින් වැඩි කරන්න යනවා දැන් මීට සති කීපයකට ඉස්සෙල්ලා අපි දැක්කා මීට සති කීපයකට ඉස්සෙල්ලා අපි දැක්කා රුපියල් 200කින් විතර ගෑස් මිල අඩු කරා හැබැයි දැන් ලිට්‍ර සමාගම විශේෂයෙන්ම දැනුවත් කළා තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා රුපියල් 500ක් 500යි 700යි අතර අනිවාර්යයෙන්ම ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන්න වෙනවා කියලා. ඉතින් ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව අපිට කියන්න තියෙන විශේෂයෙන්ම ගෑස් මිල වැඩි වෙනකොට මේ රටේ ජීවන වියදමත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. පාන් මිල වැඩි වෙනවා, ඒ වගේම ගමනාගමන වැඩි වෙනවා. මේ හැම දෙයක්ම වැඩි වෙන්නේ මේ විශේෂයෙන්ම ගෑස් මිල පිළිබඳව. ඉතින් ආණ්ඩුවට හරි ප්‍රතිපත්තියක් නැති කියන එක තමයි ආර්ථික ප්‍රතිපත්තියක් නැති කියන පිළිබඳව තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ වගේම තමයි මේ දවස්වල අපි සුපතනවා උසස් පෙළ ලියන සියලුම ශිෂ්‍යන්ට දරුවන්ට. හැබැයි අපිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා විපක්ෂයක් හැටියට විදුලිය කපන්න නැතුව විශේෂයෙන් මේ කාලය තුල ඒ දරුවන්ට පාඩම් කිරීමට ඒ වගේම ඒ උසස් පෙළ ලීමට ඒ අයිතිය ලබා දෙන්න කියලා ඒක ඇත්තෙන්ම ෆන්ඩමෙන්ටල් රයිට්ස් මානව හිමිකමක් කඩකිරීමක් තමයි දැන් කරන්නේ විදුලිය තවදුරටත් කපාගෙන යන එක. ඉතින් අපි ඒ ක්‍රියාමාර්ගය තරේ හෙලා දකිනවා. ඒ අතර අපි ආණ්ඩුවෙන් නැවතරක් ඉල්ලීමක් කරනවා මේ මානව හිමිකම් කඩන්න නැතුව මේ දරුවන්ට උසස් පෙළ ලියන්න පාඩම් කරන්න සාර්ථක වෙන්න ඒ අයිතිය ලබා දෙන්න කියන එක අපි ලෑස්ටි සමගි තරුණ බලවේගයේ හැටියටත් සමගි ජන බලවේගයේ හැටියටත් විශේෂයෙන්ම මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න තරුණයන් වෙනුවෙන් සටන් කරන්න අනිවාර්යයෙන්ම මේ උසස් පෙළ ලිවීම පිළිබඳව ආණ්ඩුව මීට වැඩිය කටයුතු කරන්න ඕන කියන එක මේ අවස්ථාවේදී මතක් කළ දෙනවා. දුවේ දන්න ඇතින වැරද්ද ඇයි සර් මහත්තයා රට ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්